ඔබකනේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රේහානාරේසිංහ මම යුගන්ති කංකානා මාරච්චි ප්‍රථමයෙන් දවසම සුම්කල ප්‍රවෘත්ති සිරස්තල අද කොරෝනා මරණ 212ක් කොරෝනා පොකුරටත් 4596ක් පාතාලයේ සෙල්ලම් දාපු පොට්ටනව වරුත් කොරෝනාවෙන් මරුට ලෝටම සෙත් පැතු රූපවාහිනී මාගෙදර ආශිර්වාද පූජාවට රටම එක් වෙයි කොරෝනාවට යට නොවන රූප පෙට්ටියේ තක්සලාව ගින්නට බිලි වූ අඹ සැමි යුවල තලයිවානුවන්ගෙන් අදත් ගුවන්තොටේදී ඇෆ්ගන් වැසියන්ට වෙඩි ප්‍රහාර කොරෝනාවේ බලපෑම එන්න එන්නම දරුණු වෙන නිසා හැම කෙනෙක්ම නියමිත විදිහට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඕන කියලා සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරනවා. ඉදිරි සති කිහිපය ඉතාමත්ම තීරණාත්මක නිසා මේ ගැන දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. යුගන්තේ කොරෝනාවට ගොදුරු වෙලා හිටපු 2203 දෙනෙක් අද පූර්ණ සුවය ලැබලා රෝහල්වලින් පිටව ගියා ශ්‍රීහාන්. ඒ වගේම අද දවසේත් කොරෝනාවට ගොදුරු වුණු 4596 දෙනෙක් මෙවරකට හමු වෙලා තියෙනවා කියලා යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහත්තයා ප්‍රකාශ කළා. මේ අතර සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 23 ලක්ෂයක් වගේම ෆයිසර් එන්නත් ලක්ෂයකුත් අද අපට ලැබුණා. මෙදක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 421,557ක් දක්වා ඉහළ ගියා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 57,792ක්. අද දින ආසාදිතින් 2203 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 355,394ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඊයේ දිනේ සිදු කොරෝනා මරණ සංඛ්‍යාව 212ක් වන අතර එය තුන්වන දිනටත් මරණ 200 සංඛ්‍යාව ඉක්මවා යාමක් මෙදක්වා පුද්ගලින් 8583 දෙනෙකු කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අද දිනේ වාර්තා කෙරුණු කොරෝනා ආසාදිතින් මියගිය පුද්ගලින් අතරින් 109 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර 103 දෙනෙකු කාන්තාවන් වනවා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් 173 දෙනෙකු සහ වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 37 දෙනෙකු මියගිය පිරිසට අයත් වයස අවුරුදු 30ට අඩු පුද්ගලින් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතින් මියගොස් ඇති බව තහවුරු කෙරුණා මේ අතර මහදිකන විනසුරු සරත් අබේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වර්ධකරුව මන්න දඩුවම නියමව සිටි පාතල්කල්ලි නායක මොහොමඩ් නියාස් නෞෆර් හෙවත් පොට්ට නෞෆර් කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙනවා ඔහු කලක් වකුගඩු රෝගයෙන් පෙළුණු අයකු බවයි බන්දනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බූස බන්දනාගාරයේ රඳවා සිටි මොහොමඩ් නියාස් නෞෆර් කරාපිටිය ශිෂ්‍ය රෝහල වෙත පසුගිය දා රැගෙන අවස්ථාවේදී සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිතේ වූ බව හෙළිවුණා. මේ අතර කොරෝනා ආසාදිතයන් නිවෙස් තුලම රඳවා ප්‍රතිකාර කිරීමට ක්‍රියාත්මක කළ වැලපිළිවෙල සාර්ථක බව බස්නාහිර පළාත් ආයුර්වේද කොම්සාරිස් වෛද්‍ය ජී.එම්. මාලාපිරේරා මහත්මිය ප්‍රකාශ කළා. දැන් තියෙන තත්ත්වයේ හැටියට අපට ICU එකක ඇඳක් ලබා ගන්නවා කියන එක ඉතාම අසීරු කාර්යයක්. එතෙන්ට යා නොදී බේරගන්න අපේ ඖෂධ පුළුවන් වෙලා තියෙනවා. එතකොට පොසිටිව් එක එක ගෙදරින් ආසාදිත රෝගේ සුවපත් කර ගැනීමට කොරෝනා උදුරින් ලෝකවාසී ජනතාව මුදා ගැනීම අරමුණු කරගෙන නවගමුව පුරාණ සත්පත්තිනි දේවාලයේදී විශේෂ ආශිර්වාද පූජාවක් අද සවස පැවැත්ුණා. දිවයිනේ හැම ප්‍රදේශයකම ජනතාව තමන්ගේ නිවෙස්වල ඉඳලා ස්වාධීන රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙමින් මේ උතුම් පින්කමට දායක වුණා. සංගීත සලා ලෝ සතවිත පාසිනහස ඍතුරු ව්‍යාදීන් වනසන් අම්මා පත්තිනි
කොරෝනා උවදුරින් ලෝකවාසී ජනතාව මුදා ගැනීම අරමුණු කර ගැනීමෙන් සහ මව්බිමෙන් කොරෝනා වසංගතය තුරන් වේවා යන ප්‍රාර්ථනෙන් මෙම විශ්ව ආශිර්වාද පූජාව පැවැත්වුණා. කොරෝනා වසංගතය තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් පසුගිය වසරේ මාර්තු මාසයේදී සත්පත්ති නිමෑණියන් උදෙසා බහර වීම සිදු වූ අතර එම බහරය ජුනි මාසයේදී ඔප්පු කිරීමට කටයුතු කෙරුණා. කොරෝනා වෛරසය යලි හිස එසවීමත් සමග පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී යලි බහර වීම සිදු වූ අතර අද දිනේදී එම බහරය අලුත් කිරීමටයි කටයුතු කෙරුණේ. ගුරු හෝරාව ලබා ඇති නැකතේදී සවස 6:06ට යෙදුන සුබ මොහොතින් සත්පත්තිනි දේව ප්‍රතිමාව නිරාවරණය කෙරුණා. මගේ පත්තිනි වෙන මතු බුදුවා මේ දුක් නිවත්ත බුදු වෙන අම්මේ සාදු 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 එම මොහොතේදී පහනක් දැල්වා සත්පැත්තිනි මෑණියන් උදෙසා බහර වීම සහ බහර අලුත් කිරීම සඳහා ලංකාවාසී ජනතාව අපහා එක් වුණා. පොලිස් සංස්කෘතික වාද්‍ය වෘන්දයේ ශබ්ද පූජාව පැවැත්වීම සහ හේවිසි වැයීම සිදු කළා. ස්වාධීන රූපවාහිනී HD මැදුරියේ ඉදිකළ විශේෂ මණ්ඩපයේ සිට මහා සංඝරත්නය රතන සූත්‍රයේ සජ්ජායනා කළ අතර වෙලන්විල රජ මහා විහාරයේ හුණුපිටිය ගංගාරම විහාරයේදී සහ කොරතොට රජ මහා විහාරයේදීද ඊට සමගාමීව පිරිත් සජ්ජායනා කිරීම සිදු වුණා. දිවයිනේ සියලු ආගමික ස්ථානවලදී ශබ්ද පූජා පවත්වා පහන් දැල්වා කොරෝනා ව්‍යසනය හමු වී සියලු දෙනාට නිරෝගී සුවය මෙලෙස ප්‍රාර්ථනා කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා සහ ඉහළ කළමනාකාරීත්වයක් කඩුවිර නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අභියෝගයට මුහුණ පා තිබෙන පාසල් අධ්‍යාපනයට මේ මොහොතේදී හැකි හොඳම විසඳුම වන්නේ රූපහානි අධ්‍යාපනයේ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහත්මයා කියනවා. අධ්‍යාපන රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඩලස් අලහප්පෙරුම් මහතා මේ බව කියා සිටියේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ යෝජනාවකට අනුව පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පියෝ ටීවී ජාලයෙන් නාලිකා 7ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. සැටලයිට් තාක්ෂණයේ ආධාරයෙන් නාලිකා සමූහයක් ආරම්භ කිරීමටද අධ්‍යාපන හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි ඩලස් අලහප්පෙරුම් මහතා පැවසුවේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා මෙන්ම පූර්ව ළමාවියේ දරුවන් සඳහාද නාලිකා දෙකක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. රූපවාහිනී අධ්‍යාපන නාලිකා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. මෙම අවස්ථාවට රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද එක්ව සිටියා. හැම දරුවෙක්ටම ජාති ආගම් සංස්කෘතික කිසිදු ભેදකින් තොරව සමතලයක් නිර්මාණය කළ හැකි මගක් තමයි ගනු ලබන උත්සාහය. ඒ නිසා ඒක සාර්ථක කර ගන්නට ඉතාම ආදරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අත්වල බඳ ගන්න සූදානම්. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන ന്യാයපත්‍ය සකස් කිරීමේදී සෞභාග්‍ය දැක්ම සකස් කිරීමේදී අග්‍ර ප්‍රමුඛත්වය ලබා දුන්න අධ්‍යාපනය වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන කාර්යසාධක බලකායට තවත් බුද්ධිමතුන් 8 දෙනෙක්ව අලුතෙන් එකතු කරා. ඉතාම කඩිනමින් වසංගත තත්ත්වයේ මැද්දේ මේ කටයුත්ත සමාප්ත කළා. දරුවන්ට සමාන අවස්ථාවක් ලබා දෙන්නට අපිට ඒකාබද්ධ මෙහෙයුමක් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි දෙසැම්බර් 31 දක්වා මේ මාස 4දී අපි channel 7කින් 1 සිට 13 දක්වා සියලුම විෂයන් ආවරණය වෙන ආකාරයට විශේෂයෙන් 5 ශ්‍රේණියේ 11 සහ 13 විභාග ඉලක්ක කරගෙන අනිත් ශ්‍රේණිවල සාමාන්‍ය විදිහට අපි දැන් සැලසුම් කරන් යනවා. මාර්ගගත අධ්‍යාපනය අපිට සාර්ථක කරන්න බැරි 40යි ලංකාවේ සාර්ථක වෙලා තින්නේ. යුරෝපයේ පවා 60යි.
කඩවත ඇල්දෙනිය ජනතාමාවත ප්‍රදේශයේ නිවසක ඇත වූකින්නකින් අඹ සැමියෝලක් පිලිසී මියකුස් තිබෙනවා. අදාළුවේ මහතරයි 30ට පමණ මෙමගින් නැති වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අසල්වැසියන් සඳහන් කළේ නිවසේ ඉහළ මාලයෙන් තමන් බේරා ගන්නා ලෙස උදව් ඉල්ලමින් කෑගසන හඬ ඇසුණු බවයි. වහ ක්‍රියාත්මක වූ අසල්වැසියන් ගින්න මැඩ පැවැත්වීමට සමත් වූද එවන විටත් එහි සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයා සහ 53 හැවිරිදි ඔහුගේ බිරිඳ මිය ගොස් තිබුණා. අජිත් රේමන්ඩ් සහ සුමිත්‍රා රාජපක්ෂ යන අඹ සැමියවලුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතේ. නිවසේ පහළ මාලයේ එම යුවළගේ පුත්‍රයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ජීවත් වෙති බවයි අප වාර්තා කරුවන් කියා සිටියේ. මහර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්න මහතා ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා. පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දේහයන් රාගම රෝහල වෙතට ගෙන ගියා. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුල වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඇමරිකා ඩොලර් 500ක මුදලක්ද අය කරන්න ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. පසුගිය 18 වෙනිදා ප්‍රසිද්ධියට පත් කර ඇති නව රෙගුලාසි වලට අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පළමු වර්ගයේ වාස වීසා යටතේ ආයෝජකයන්, සේවා නියුක්තිකයන්, ශිෂ්‍යයන්, වෛද්‍ය ප්‍රතිකාර ලබන්නන්, රාජ්‍ය නවන සංවිධාන නියෝජිතයන් ආගමික කටයුතු වල නිරත වන්නන් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 201 ගාස්තුවක් අය කෙරෙනවා. දෙවන සහ තුන්වන වාස වීසා ක්‍රමයේ යටතේ ඇමරිකා ඩොලර් 100 බැගින් අය කිරීමට නියමිතයි. පූජ්‍ය පක්ෂයේ සමාජිකයන් සහ මෙරට පුරවැසියෙකු හා විවාහ වී සිටින විදේශ කාලත්‍රයන් හෝ යැපෙන දරුවන් වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා. සංචාරක වීසා යටතේ දකුණු ආසියාතික සංචාරකයන් මාර්ගගත වීසා ලබා ගැනීමේදී ඇමරිකා ඩොලර් 20ක් සහ පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේදී ඇමරිකා ඩොලර් 25ක් ගෙවීමට සිදුවනවා. දකුණු ආසියානු කලාපයට අයත් නොවන රටවල සමාජිකයන් මාර්ගගත ක්‍රමය යටතේ වීසා ලබා ගැනීමේදී ඇමරිකා ඩොලර් 35ක් සහ පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේදී ඇමරිකා ඩොලර් 40ක් ගෙවිය යුතු බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. නව වීසා ගාස්තු පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රයක් documents.gov.lk වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දේශීය කර්මාන්ත වැඩි දියුණු කරන වැඩපිළිවෙලකට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මුල පුරලා තියෙනවා. ඒ දිවුලපිටිය ප්‍රදේශයේ රාජ්‍ය අනුග්‍රහය යටතේ නව පළතුරු හා එළවලු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරමින් පළතුරු බීම ජෑම් කෝඩියලාදී නිෂ්පාදන රසක් මෙම කර්මාන්ත ශාලාව තුළින් නිෂ්පාදනය කිරීම විශේෂත්වයක්. ඒ තුළින් ඍජු හා වක්‍ර රැකියා රාශියක් නිර්මාණය කිරීමට හැකිවන බවයි බස්නාහිර පළාත් කුෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. දියුලපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව දෛනිකව ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු පළතුරු බීම සහ කෝඩියල් මෙන්ම ජෑම් නිෂ්පාදන රාශියක් වෙළඳපළට නිකුත් කිරීමට සමත් වී තිබෙනවා. මේ කර්මාන්ත ශාලාවෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අගේ දාමේ වැඩි කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදන ලබා දෙන්නත් ඒ වගේම නිෂ්පාදකයා වන ගොවියට වර්ෂේ පුරා හොඳ ආදායමක් ඔහුට ලබා දීමේ කටයුතු කරන්න සහ මේ ප්‍රදේශයේ සිටින ජනතාවගේ රැකියා විරහිතභාවය අඩු කරලා රැකියා අවස්ථා වැඩි කරන්න අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම කරනවා. මෙම ආයතනයේ පළතුරු වලින් සහ එළවලු වලින් අගේ එකතු කළ නිෂ්පාදන සැකසීම තමයි සිදු වෙන්නේ. අපි නැවුම් එළවලු සහ පළතුරු මෙහෙට ගේනවා. ඉතාම සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ මේ සඳහා බස්නාහිර පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සිදු කරගෙන යනවා. කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය සහ කොත්වහන්සේ ඉදිරිපිට අද දිනේත් ආගමික වතාවත් සිදු කෙරුණා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුවයි මෙම ආගමික වතාවත් සිදු කෙරුණේ. ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මාතියේ එම ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. දිවයිනපුර වෙහෙර විහාරස්ථාන 48 කදී වැඳ පුදා ගැනීමට හැකි ආකාරයෙන් මෙම පූජනීය වස්තුන් රැගත් පෙරහැර ගමන් කරනවා. කොත් වහන්සේ පැලඳවීමේ පුණ්‍ය උත්සවය නොවැම්බර් මාස 18 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ත්‍රස්තවාදීන් රට මුදා ගැනීම සඳහා කැප වූ රණවිරුවන්ට පින් පිණිස සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කෙරුණා. මෙරට බිහි වූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියෙකු ලෙස පිළිගැනෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූ එල්මෝ ගුණරත්න මහතා දශක 6කට වැඩි කාලයක් මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ඒ මහතා සිංහල පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබෙනවා.
පසුව ලේකවුස ආයතනයේ සේවයට බැඳී සිටි මහතා එම ආයතනයේ රජයට පවරා ගන්නාතෙක් එහි සේවය කළා. අනතුරුව තායිලන්තයේ බලපිටත්ව ගොස් බැංකොක් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන උපකතරුවරයා ලෙස කලක් සේවය කළ ඒ මහතා නැවත 1978 වසරේදී මේ රටට පැමිණ Sunday Times, Daily Mirror, ලංකාදීප යන පුවත්පත් තුනෙහිම ප්‍රධාන කතෘ දුහුරය දරා තිබෙනවා. දැන් ප්ලැට්ෆෝම් විශේෂාංගයේ සමගින් එක්වන්න. දුක සතුට මැදින් තවත් සතියක් ගෙවිලා ගියා. ඒ ගෙවුණු සතිය තුරතුරුත් එක්ක අදත් ප්ලැට්ෆෝම්. හිටපු ඇමති මංගල සමරවීර මහත්තයාගේ අභාවය ගිය සතියේ හැමෝගෙම කතාබහට ලක් වෙච්ච දෙයක්. පහුගිය 24 වෙනිදා පෙරවරු 11ට විතර පෞද්ගලික රෝහලකදී තමයි එතුමා අප අතරින් වෙන් වුණේ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, ඒ වගේම හිටපු ජනාධිපතිතුමිය, හිටපු අගමැතිතුමා පක්ෂ ભેදයක් නැතුව මේ හැමෝම සංවේගීටපත් වුණා. එතුමා අසනීප වෙලා ඉදදී කොවිඩ් නියුමෝනියා තත්ත්වයට ලබා දෙන එන්නත ලබා දෙන්නත් අගමැතිතුමා මැදිහත් වුණා. ඒ වෙලාවේ ගොඩක් කම්පණයට පත්වෙච්ච අගමැතිතුමා අනිෂාදී කිව්වලු 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල රසක් මාව පරාජයට පත් කරන්න උත්සාහ කරත් මංගල විතරක් මං වෙනුවෙන් කෙලින් හිටගත්තා කියලා. ඇස්තිකේ කඳුළු පුරෝගෙන අගමැතිතුමා අතීතය මතක් කරලා තියෙනවා. ඒ වුණාට ඔබතුමා එතුමාට ප්‍රධාන ඇමති ධූර කීපයක්ම දීලා ඒ වෙනුවෙන් කළගුණ සැලකුවානි කියලා එතන හිටපු නිලධාරියෙක් මතක් කරලා තියෙනවා අනිෂාදී. මංගල සමරවීර මහත්තයාට කොවිඩ් ආසාදනය වෙලා ටික දවසකින් එතුමාට සුව වුණා. අපි ගිය සතියේත් ඔබට ඒ ගැන කිව්වා. එහෙම සනීප වෙලා ඉඳෙද්දී එතුමා බොහෝ දිනකට දුරකථනයෙන් කතා කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මංගල සමරවීර මහත්තයාත් එක්ක දුරකථනයෙන් කතා කරද්දී මංගල සමරවීර මහත්තයා කිව්වලු මම මේ මාස්ක් එක දාගෙන නිසා මට ටිකක් කතා කරන්න අමාරුයි කියලා. කොහොමහරි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වලු අපි ළඟදී ලොකු වැඩක් කරන්න ඉන්නේ කියලා. ඒක නිසා අපි ඉක්මනට හම්බෙමු. රනිල් වික්‍රමසිංහ මහත්තයා මංගල මහත්තයාට මෙහෙම කියලා තියෙනවා. එතනදී මංගල මහත්තයා බොහොම සතුටින් ඒකට ප්‍රතිචාර දක්වුවා කියලා තමයි ආරංචි. මාව ජනාධිපති කරන රැස්වීම මාලාවේ දෙවන රැස්වීම තිබ්බේ මාතර. ඒක සංවිධානය කළේ මංගල. එතනදී එතුමා මාව පිළිගත්තේ මීළඟ ජනාධිපති කියලා. ඒ විදිහට තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා තමගේ මිත්‍රයා වුණු මංගල මහත්තයා ගැන සිහිපත් කළේ. කොහොමුණත් නිෂාදී එතුමන්ට අවසන් ගෞරව දක්වන්න පක්ෂ පාට ભેදයක් නැතුව බොහෝ දෙනෙක් ආදාහනාගාරයේ ඉන්නවා අපි දැක්කා. සිකුරාද දවල් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන රැස්වීම තිබුණා. නිෂාදී රැස්වීම පටන් ගන්න කලින් සිසිර ජයකොඩි ඇමතිතුමාට ජනාධිපතිතුමා දුරකථනයෙන් පණිවිඩයක් දීලා තියෙනවා. එතුමා කියලා තියෙන්නේ ප්‍රතිශක්තිය වඩවන ඖෂධ පාර්සලයක් ජනතාවට දෙන්න කටයුතු කරන්න කියලා. නිෂාදී එතනදී මේ කතාව හිටපු හැමෝම අනුමත කරලා තියෙනවා. කොහොම හරි රැස්වීම පටන් ගද්දි ජනාධිපතිතුමා අහලා තියෙනවා මොනවද අලුත් නිවුස් කියලා. ජනාධිපතිතුමා 60ට වැඩි අය එන්නත් කරන්න එනවා හොරයි. ඒක තමයි අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. සෞඛ්‍ය නිලධාරීන් එහෙම කියලා තියෙනවා. 60ට වැඩි අය හොයාගෙන ගෙදරටම ගිහිල්ලා එන්නත් කරන එක තමයි හොඳම විසඳුම. අපි දැනටමත් ඒක කරනවා. යුද හමුදාපතිවරයා එහෙම කිව්වා. 60ට වැඩි අය එන්නත් කරන්නේ නැත්නම් ඒ අය හොයාගෙන ගෙවල් වලට ගිහිල්ලා ඇන්ටිජන් කරලා හරි එයාගේ ජීවිත බේර ගන්න ඕනේ. එහෙම නැත්නම් නීති රීති වැඩි කරන්න ඕනේ. බැසිල් ඇමතිතුමා තමයි එහෙම කියලා තියෙන්නේ. දැන් මේකනේ ඩෙන්ගු හොයන්න කියලා ගෙදරකට ගියොත් ඒ ගෙදර මදුරු කීටියෝ හිටියොත් අනිවාර්යයෙන්ම එයාට විරුද්ධව නඩු පවරනවානේ. කොවිඩ් කියන්නේ ඊට වඩා බරපතල දෙයක්. ඒ නිසා මේ වෛරස් එක පතුරවන්න අනුබල දෙන අයට නඩු පවරන්න හරි නීති රීති වෙනස් කරන්න හරි කටයුතු කරන්න ඕනේ. ඒ කතාව නම් එතන හිටපු හැමෝගෙම අවධානයට ලක් වෙලා තියෙනවා. කැබිනට් මීටින් එක මේසරේ තිබ්බේ Zoom එකෙන්. ලින්ක් එකේ උඩින්ම කලින්ම ඇවිත් හිටියේ විමල් වීරවංශ ඇමතිතුමා. නිල් පාටයි සුදු පාටයි ලොකු මල් තියෙන ෂර්ට් එකක් ඇඳගෙන හිටපු විමල් ඇමතිතුමාට CB ඇමතිතුමා කිව්වලු, "ෂා, හරි ලස්සන ෂර්ට් එකක් නේ ඇඳලා තියෙන්නේ" කියලා. "ඇයි ෂර්ට් එක විතරද ලස්සන, මම ලස්සන නැද්ද" කියලා විමල් ඇමතිතුමා අහති කට්ටියම hina වුණාලු. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට පත් කරපු අනුකමිටු වාර්තාව එදා තමයි කැබිනට් එකට ඉදිරිපත් කළේ. අපි වෘත්තීය සමිතිත් එක්ක කතා කරා. සුබෝධිනී වාර්තාවට හැමෝම එකඟයි. වැටුප් විෂමතාව නැති කරන්න ඕනේ කියන මතය තමයි අපිත් ඉන්නේ. දල සමිතිතුමා එහෙම කියලා තේනවා. හැබැයි මේකට ලබා දෙන විසඳුම නිසා අනිකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් නොවිය යුතුයි කියන ස්ථාවරෙත් අපි ඉන්නවා. නිෂාදී කැබිනට් එකේ ඊළඟ මාතෘකාව වෙලා තියෙන්නේ කොවිඩ්. සාකච්ඡාව මේ විදිහට යද්දී මුදල් ඇමතිතුමා කිව්වලු අපේ අතිරේක ලේකම් කෙනෙකුගේ ගෙදරකට බඩු මල්ලක් ඇවිත් තියෙනවා කියලා. ඇයි මටත් එකක් ආවේ? හැබැයි මං ඒක අපව හරවල යවුවා. මහින්දානන්ද ඇමතිතුමා තමයි එහෙම කියලා තියෙන්නේ. ආ මට ලැබුණේ නෑනේ. විමල් ඇමතිතුමා කිව්වලු. මේ කතාව වහගෙන හිටපු වාසුදේව ඇමතිතුමා කිව්වලු එහෙනම් අනිවාර්යෙන්ම ඔබතුමත් එක්ක ප්‍රාදේශීය ලේකම්තුමාගේ මොකක් හරි ආරෝහයක් ඇති කියලා. ඒක තමයි මාත් බැලුවේ. ඇයි මට විතරක් නැත්තේ කියලා. මේක වෙනම හොයලා බලන්න ඕනේ කාරණාවක්. විමල් ඇමතිතුමා hina වෙලා අන්න ඒ විදිහට උත්තර දුන්නලු.
තවත් දවස් 7ක තොරතුරුත් අරගෙන අපි ලබන සතියේ සිරසුරාද එනවා ප්ලැට්ෆෝම් එකේ මේ සමගින් ස්වාධීන රූපහණි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා මීළඟට විතරම විශේෂාංකය ඔබට සුභාප්තයි ආයුබෝවන් කොරෝනාව අල්ලපනල්ලේ සමහරක් උන්දලා බොරදියේ මාළු බාන්න පටන් අරන් මේ උන්දලාගේ එකම අරමුණ එකම ප්‍රාර්ථනාව කොරෝනා වාසි හරි ජනතාව පත් කරපු මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමාවයි ගෙදර යවන එක ඒ මනෝරාජික හීන ලෝකයේ දඟලන මේ උන්දලා මේ දවස්වල නොකරන වැඩක් නැහැ ලෝකෙටම කොරෝනාව බෝ වෙලා ලංකාවටත් බෝ වුණ වෙලාවේ වගක වීතු හැමෝම පුදුම ට්‍රයි එකක් දුන්නේ මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක හොයාගන්නයි මේකට බෙහෙත එන්නත කියලා ලෝකේ හොයාගත්තාම ඒක රටට ගෙනල්ලා මිනිස්සුන්ට විදලා මිනිස්සුන්ව කොරෝනාවෙන් බේරගන්න ආණ්ඩුව දෙපාරක් හිතන්නේ නැතුව වැඩේ පටන් ගත්තා. හැබැයි ආණ්ඩුව එහෙම වැඩේ පටන් ගත්තම ඒක කඩා කප්පල් කරලා ආණ්ඩුවටත් ගේමක් දීලා මිනිස්සුන්ටත් ගේමක් දෙන්න තවත් කට්ටියක් වැඩේට සෙට් වුණා. MBBS ගහපු දොස්තරලා කීප දෙනෙකුත් මේ මහා කාලකණ්ණි වැඩේට සෙට් වුණා. ලෝක සෞඛ්‍යත් අන්දලා ස්වාධීනයි කියාගත් NGO එකකුත් අටවගෙන අන්න ඒ අටමගලෙන් වාර්තා එළියට දදා ලංකාවේ කොරෝනාව ගැන බොරු මවමවා රටේ මිනිස්සුත් ලෝකෙ මිනිස්සුත් රවට්ටන්න මේ උන්දලා වැඩේ පටන් ගත්තා. පහුගිය දවස්වල සෝෂල් මීඩියාවලයි Facebook වලයි සැරිසරපු ප්‍රවෘත්තියක් උනේ රට වැහුවේ නැත්නම් 16 දහසක් 18 දහසක් විතර රටේ මිනිස්සු මැරෙනවා කියන එක. මේක බැලුවාම පට්ටපල් බොරුවක්. පහුගිය යහපාලන කාලේ සෞඛ්‍ය ඇතුලේ පිනුම් ගහපු සමහරක් දොස්තරලා මේක පිටිපස්සේ හිටියා කියන එකත් ඉන්නවා කියන එකත් අපි වගකීමෙන්ම කියනවා. රටට කවදාත් වින කැටපු ජනතා විමුක්ති පෙරමුණේ උන්දලා ටිකකුත් මේ ඉනියා ස්වාධීනයි කියපු කමිටුවස්සේ ඉන්නවා කියන එකත් අපි බය නැතුවම වගකීමෙන්ම කියනවා. ප්‍රභාකරන් කරපු දෙයම රටට කරන්න හදපු විජේවීරගේ ගෝලියෝ සෙට් එක හැම වෙලාවෙම බලන්නේ රට හදන්න නෙමෙයි රට නසන්න. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි කිසිම සැකයක් නැහැ හෙටත් එහෙමයි. හැබැයි මේවා දැක දැක මේවා බල බල අපි ඇස්කන් පියාගෙන ඉන්නවා කියලා ඒ උන්දලා හිතනවා නම් ඒක තමයි ලොකුම විහිළුව. අපි ගොඩක් දේවල් දන්නවා. මේ පටන් ගත්ත විතරයි හෙට අනිද්දා වෙද්දී නම්ගම් ඇතුවම සබ්බ සකල මනාවම රටටම හෙලි කරන්න බය නැතුවම අපි සූදානම්. අද සමහරක් මාධ්‍ය වැඩ කරන හැටි බැලුවාමත් පුදුම හිතෙනවා. කොහෙන් හරි අල්ලගත්ත කෑල්ලක් හෙඩිමට දාලා පත්තරේ මාකට් කරගන්න හදනවා වගේම ටීවී එකටත් දාලා ගරිල්ලා මාකටින් පාරක් කරනවා. සමහරක් මාධ්‍යයට අද ජනමාධ්‍යයේ ප්‍රධාන සිල්පදය නිර්වද්‍යතාවය කියන එකත් සහ මුලින්ම අමතක වෙලා. ඒ උන්දලා වැඩ කරන්නේ කාගේ හරි දේශපාලන න්‍යාය පත්‍රයකට. එහෙම නැත්නම් මොකාගේ හරි මාකටින් ඇජෙන්ඩා එකකට. මේක තමයි තਿੱත්ත උනත් ඇත්ත. මේ උන්දලා උදේ ඉඳලා රෑ වෙනකල් කියන්නේ පෙන්නන්නේ රට විනාසයි කියලා. විනයක් නැහැ කියලා. නීතියක් නැහැ කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ බල්ලට දාලා කියලා. හැබැයි ඒ උන්දලා වන්දනාමාන කරන බටහිර රටවල්වල අද තත්ත්වය බැලුවාම විනය, නීතිය, යුක්තිය කොහෙද තියෙන්නේ කියලා හිතා ගන්නවත් බෑ. පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ මිනිස්සු පාරට බැස්සේ ලොක්ඩවුන් එපා කියලා. දැක්කද සලකපු සැලකිල්ල. වතුර පාරක් ගහලා නෙමෙයි එළෙව්වේ බිම දාගෙන ඔළුව මහ පොළවේ අතුල්ලාගෙන S2ට ගම්මිරිසුත් ගහලා තමයි ලොක්ඩවුන් එපා කියලා පාරට බැස්ස මිනිස්සුන්ට ඒ රටේ පොලිසිය සැලකුවේ. හැබැයි ඒව ගැන මානව හිමිකම් උන්දලාවත් ඒ රටවල්වල තියා අපේ රටේ සෝෂල් මීඩියා උන්දලාවත් එක වචනයක්වත් කතා කළේ නැහැ. හැබැයි අපේ රටේ වෘත්තීය සමිති කියා ගන්න උන්දලාත් මේ රට විනාශ කරපු දේශපාලන පක්ෂවල හෙන්චයියොත් සෞඛ්‍ය නීති රීතිත් කඩාගෙන පාරවල් ගානේ යකා නටද්දීත් අපේ පොලිසියයි හමුදාවයි ඒ උන්දලාට සලකපු හැටි හොඳ ටෝම මදි කියලා හිතෙන්නේ අපිට විතරක්ද? හැබැයි එකේ කුදලගෙන ගිහිල්ලා බස් එකට දාගෙන කන්දකාඩු අරන් ගිහිල්ලා නිරෝධායනය කරන එක සමහරක් NGO නඩවලට පුදුමාකාර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. ඒවා ජිනීවා වලටත් යනවා. මේක තමයි ඇත්ත.
සයිනෝෆාම් ඉන්ජෙක්ෂන් එක ලංකාවට ගෙනාවු වෙලාවේ ඒක හොඳ නෑ කියලා කැමර දුන්න සමහරක් දොස්තරලාගේ පැටිකිරිය අද හොඳටම සහ සුද්දෙන්ම එලි වෙලා තියෙනවා. ඒ උන්දලා වැඩ කරන න්‍යායපත්‍රයේ කාගෙද කියලා අපිටත් හොඳටම හෙලි වෙලා තියෙනවා. වැක්සින් එක ගහගන්න එපා කියලා කැම්පේන් කරන උන්දලාගේ account එකට සල්ලි එන්නේ කොහොමද කියලාත් අපි හොඳටම දන්නවා. ඒ උන්දලා කරන්න හදන අසමජාති දේශද්‍රෝහී එජෙන්ඩා එක ගැනත් අපි තාමත්ම හොඳින් දන්නවා. ආයෙත් කියනවා මේ පටන් ගත්තා විතරයි. අපිට නැති වෙන්න දෙයක් නැහැ. ඇති කරගන්න දෙයක්වත් නැහැ. අපේ න්‍යායපත්‍රයේ අංක 1ත් අන්තිම එකත් රට විතරමයි. අන්න ඒ නිසා ජීවිතය අකාලේ අහිමි වුණත් රටට එරෙහිව කරන මේ දුර්දාන්ත වැඩ ගැන අපි දිගින් දිගටම රට ජනතාවත් වෙනුවෙන් නොබියවම හෙලි කරනවා කියන එක සපත කරලම කියනවා. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩකෙන්නේ.